විලාවාරියටම රාත්‍රි 10යි මේ ආරම්භ වන්නේ ඉන්දිකඩ මාය සූරස වැඩසටහන ඉතින් සුපුරුදු විදිහටම අදත් එක් ආරාධිත අමුත්‍තියක් අරගෙන තමයි අපි ඔයාලා හම්බ වෙන්න ආවේ වැඩසටහන පටන් ගන්න කලින් දේවල් කිහිපයක්ම තියෙනවා මතක් කරන්න මුලින්ම මම කියන්නම් ඔබ අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය නොකරපු අයෙක් නම් ඔබට පුළුවන් මේ වැඩසටහන් සියල්ලම ඉන්දිකඩ YouTube channel එකෙන් ඉන්දිකඩ Facebook පිටුවෙන් ඒ වගේමයි ඉන්දිකඩ වෙබ් අඩවිය හරහාත් ශ්‍රවණය කරන්න. ඉතින් මේ වගේ මතක් කරන්න ඕනේ අපගේ ඉන්දිකඩ වෙබ් රේඩියෝව. ඔබට පුළුවන් පැරණි සුභාවිත ගීත, නව සුභාවිත ගීත ඒ වගේමයි අපගේ පෙර වැඩසටහනුත් දවස පුරාම එක දිගට ශ්‍රවණය කරන්න. හොඳයි. ඉතින් මම ඔබට කිව්වා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා ආරාධිත අමුත්‍තියක්. ඉතින් ඒ වගේම ඔබටත් පුළුවන් අපගේ ඉන්දිකඩ මාය සූරස වැඩසටහනට අමුත්‍යෙක් හෝ අමුත්‍යයක් වශයෙන් සම්බන්ධ වෙන්න. ඔබට ඒකට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක්. ඔබට ඒකට කරන්න තියෙන්නේ 0711 44 7591 මෙන්න මේ දුරකථන අංකයට අපිට එමතුම ලබා දෙන්න. එහෙමත් නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න. අපි සූදානම් ඔබව ඉන්දිකඩ මාය සූරස වැඩසටහනකට සම්බන්ධ කරගන්න. හොඳයි. ඉතින් මේ මතක් කිරීම එක්කම දැන් ආරම්භ කරමු අද දවසේ ඉන්දිකඩ මාය සූරස වැඩසටහන. මේ ඉන්දිකඩ රේඩියෝව. ඉතින් අදත් අපිත් එක්ක ඉන්නවා තවත් ආදරණීය අමුත්‍යයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන ඇය ඉතාමත් දක්ෂ කවිකාරියක්, පද රචිකාවියක්, ඉෂාරී කාර්යවසම්. අද අපේ ආදරණීය අමුත්‍යය ආයිබුවන් නංගි. ආයිබුවන් අයියේ, ඔයාටත් අද ඉන්දිකඩ වැඩසටහන තුළින් ගීයක රස අරුත සොයන්නට පැමිණි සියලුම දෙනාටම අපිට ඉතින් කියන්නක ඔබ ගැන තොරතුරු ටිකක්. මම ඉෂාරි කාරිවසම්. මගේ ගම ගාල බද්දේ ගම. මගේ පාසල ගා ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තෙවන වසර ශිෂ්‍යාවක්. මේ දවස්වල නම් අයියේ මගේ කාව්‍යකරණයට තමා අවධානය යොමු කරලා තියෙන්නේ. පද රචනා කිහිපයක්ම කරා. ඒ වගේම තමයි ඉතින් මේ දවස් ගෙවෙන්නේ. සහන්, අපේ ඉදිකඩ වැඩසටහන වටා එකතු වෙලා ඉන්න රසික රසිකාවියන් වගේම අපේ වැඩසටහනට එකතු වුණු හැම දෙනාමත් මේ ගීතය, සාහිත්‍ය, කවියත් එක්ක තියෙන්නේ මහා පුදුම බැඳීමක්නේ. ඔව්, ඒක තමයි මధుරංග. ඉදිකඩට ගොඩවැදුණු හැම දෙනාම කවියට, සාහිත්‍යයට ආදරේ කරපු අය. ඉතින් අද අපේ ආදරණීය අමුත්‍ය ඉෂාරි කාර්යවසම් ඉතාමත්ම දක්ෂ කවිකාරියක්. ඉතින් නංගි, අපිට කියන්නකෝ ඔබ මේ කාව්‍යකරණයට යොමු වුණේ කුඩා කාලයේද, එහෙම නැත්නම් කොහොමද මේ නිර්මාණකරණයට යොමු වුණේ? නැහැ අයියේ, කාව්‍යකරණයට කුඩා කාලේ ඉඳලා නම් යොමු වුණේ නැහැ. සරසවියට ආවද පස්සේ තමයි කවි ලියන්න නම් නැඹුරු වුණේ. මට ඉඩක් ලැබෙන වෙලාවට මම කවි ලියනවා. ඉදිරියේදී කවි පොතක් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් මේ සංවේදී ගීතයේ රසාලිප්තේ විමසන්න ඔබටයි මේ අවස්ථාව. කතා කරමු නංගි අපි. ඔව් අයියේ, මේ ගීතය මම ආසම ගීතවලින් එකක්. හිතාගන්නවත් බැරි විදියට පද රචනාව මේ ගීතය අතිවිශිෂ්ටයි. යශෝදරා දේවියගේ උතුම් චරිතය ගැන මෙතෙක් ලියවුණු හොඳම ගීතය විදියට තමයි මම ගීතය දකින්නේ. යශෝදරා, යශෝදරා කියන නම අපේ කනට ඇහෙනකොටම අපට දැනෙන්නේ ඉතාම සුන්දර, පින්බර,
සොඳුරු හැඟීමක්නේ. ඒ විශිෂ්ට කාන්තා චරිතයක සම කරන්න පුළුවන් චරිතයක් මේ මිහිපිට නැහැ. ගෞතම සම්බුදු සසුන මේ පොළොව තලයේ පවතින තාක්කල් එතුමියගේ චරිතයත් අපේ හදවත් තුළ නොමකී සදා රැඳේවි. එතුමිය ලෝකයේ ඉන්න කාන්තාවන් අතරින් අගතැම්පත් කත ලිය විදියට අපේ සිද්ධාර්ථ කුමාරයන්ගේ මුවින් ප්‍රකාශ කළා තියෙනවා කියලා අපේ පැරණි ජනකවියක් හරි අපූර්වට කියලවා. මෙන්න මෙහෙම. පැතුන් බලෙන් ආවේ දෙන්නා පේවි, කතුන් හැමට නායක බිම්බා දේවි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට ලැබුණා අපූර්ව නුවණක්. පුබ්බේ නිවාසානුස්සති ඥානය. තමන්ගේ සහ අනිත් අයගේ පෙර ආත්ම භාව දැකීමේ හැකියාව. මේ පෙර ආත්ම භාවයන් වල තමාගේ පාද පරිචාරිකාව විදියට කටයුතු කරලා පැමිණිලා බුදුණු ආත්ම භාවයේදී එකම දවස ඉපදිලා බිම්බා දේවි නාමය ලැබිලා ජීවිත ගමනට එක් වෙලා ජීවිත ගමන ගත කරලා අබිනිෂ්ක්‍රමණය කරන කම්ම තමන් වහන්සේගේ පහන් ටැබ නැත්තම් සෙවණැල්ල වගේ තමන් එක්කම කැටුව ආපු ආකාරය තමන් වහන්සේ පියා ඇතුළු ගිහි කල නෑදෑයන් ඉදිරිපිට අනාවරණය කරනවා. ලොවම දිනු ලොවටම නායක වුණු අපේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ උතුම් ගමන වෙනුවෙන් තමන්ගේ ජීවිතේම පරිත්‍යාගයක් කරලා බිම්බා දේවියගේ මහගුණ කදනම් කියා නිම කරන්න බැහැ. ඒ උතුම් කාන්තාවකගේ චරිතය පින්වත් රබුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කළ ගී පදවැලේ ඉතාම ලස්සනට ගැබ්වලා තියෙනවා. ප්‍රස්තුතයට මනාව කැපෙන ඉතාම මනරම් සංගීතය මధుර හඬකින් ගයන්නේ කරුණාරත්න දියුලුගනේ සඳුරු ගායන ශිල්පියා. නම දුටු තැනක අපට නම ඇසුණු තැනක පවා මහා පුදුමාකාර ගෞරවයක් භක්තියකින් අපේ හිත උතුරලා යන තරම් මේ ලෝකේ යම් මිනිස් දුවක් හිටියා නම් ඒ උත්තමාවිය තමයි යශෝදරා. සිදුහත් කුමාරයන්ට තමන්ව හැරදාලා තමන්ගේ සිඟිති පුතු හැරදාලා ගිහිගෙයින් නික්ම යන්න අවසරය දුන්නු. නිදන කුටියේ ඉඳලා රාහුල කුමාරයා බදාගෙන අඬපු සියලුම අභිඥාවලින් බුදුන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච බද්දකච්චායනා තෙරණින් වහන්සේගේ උතුම් ගුණකඳට මේ ගීතේ හොඳම උදාහරණයක් කියලා මම හිතනවා. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා, අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා, ගව්ෙන් ගව්ව දිව මාලිග සෑදේවා. මේ තමන්ව අත්හැරලා යන සැමියාටයි කියන්නේ. අවංකවම ඔබට පුළුවන්ද ඔබ මේ තත්ත්වයට පත් වුණොත් මෙහෙම කියන්න? ඇයි මේ දුක ඇය ප්‍රාර්ථනා කරපු දුකක්. දීපංකර පාද මූලයේදී ඇය ප්‍රාර්ථනා කරනවා බුදු කෙනෙකුගේ ගිහි කල පාද පරිචාරිකාව වෙන්න කියලා. ඔබට මතක ඇති සුමේද තාපසයන්ගේ කතාව. එදා තමයි ඇයත් මේ විවරණය ලබා ගන්නේ. ඇය සැබෑවටම ප්‍රාර්ථනා කරපු දුකක් මේක. ඇය හොඳින්ම දැනගෙන හිටියා ඇයට මේ සිදුවීමට කවදා හරි දවසක මුහුණ පාන්න සිදුවනවා කියලා. සුද්ධෝදන රජතුමා කියනවා ඇයට සිදුහත් කුමරයා ගිහාම වෙන විවාහයක් කරගන්න කියලා. ඒත් ඇය ඒකට කැමති වෙන්නේ නැහැ. ඇය කියන්නේ මගේ ප්‍රේමය පළමුවත් සිදුවත් දෙවනුවත් සිදුවත් පමණයි කියලා. ලේන කුලේ සිට ආගිය මග තුට සිටියා නොසැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු. සිංහල සාහිත්‍ය ආරම්භයේදී සේන රජතුමා සියබස් ලකරය රචනා කරනවා. එහිදී කියනවා පෙදෙන් බුදු සිරිතෑ බසින්වත් සිරිතෑ කියලා. පද්දෙන්නම් බුද්ධ චරිතය විය යුතුයි කියලා මෙහිදී කියනවා. ලංකාව බුද්ධ ධර්මයෙන් පෝෂණය වෙලා වගේම උතුම් සංස්කෘතියකින් පෝෂණය වෙලා තියෙන රටක්නේ. බලන්න මේ රබුක්කන ස්වාමීන් වහන්සේ පබදින ගීතයත් සියබස් ලකරට අනුව බුද්ධ චරිතය ගැන මේ කියමනට කොයිතරම් සාධාරණයක් එක් කරනවද කියලා. ලාදලු බෝපත් මේ අපූරු ගීතයට පාදක වෙලා තියෙන්නේ
අපේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කරනවනේ. ආන් ඒ අවස්ථාවේ තමන් ගිහි කල පතිනිය වෙච්ච යශෝදරාව හමු වුණු අවස්ථාව. කාන්තාවක් තුල තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තිබෙන පතු භක්තිය. අපි කියනවා ඒකට සැලමුදු ප්‍රේමය කියලා. ඒ මන මහා ප්‍රේමය, ප්‍රේමණීය පිම්බර ගංගාවක් කරලා බුද්ධ භක්තියත් එක්ක සංයෝගුණාම ඇතිවන සොඳුරු හැඟුම ඉතාමත් අපූර්වට භාවනාවක් වගේ මේ ගීතෙන් අපිට මනාව හිතට දැනෙනවා. ලාදළු බෝපත් සෙමින් සැලෙනසේ. අපි දන්නවා අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට වසර 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරන්නට උපකාරුනේ ඇසතු බෝධිය. අපි දන්නවා බුදුන් වහන්සේ එම වෘක්ෂයට කෘතගුණ සැලකුවා කියලත්. මෙහිදී ගීතෙන් කියනවා සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් වූ බුදු බව ළඟා කරගන්න මේ ඇසතු බෝධීන් වහන්සේගෙට සෙවන සැලසුවේ යම්සේද, ඒ වගේම යශෝදරාවනුත් ආධ්‍යාත්මික ශක්තිය, යශෝදරාවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය, නොසැලෙන ධෛර්යය, උන්වහන්සේගේ ගමනට ලබා දීලා තිබුණු සහයෝගය ගැන. බුදුන් වහන්සේ කිඹුල් වතට වැඩම කරපු අවස්ථාවේ ඇය බුදු සිරිපතුරු අල්ලගෙන අඬනවා. වසර ගණනාවක් පුරාවට ඇගේ හැඬුම රහසින් හැඬුවා කියන වදනින් අපට මනාව පෙන්නුම් කරනවා. අපේ ජන කවි එනවා යශෝදරාවතේ. අපිට තියෙනවා ලස්සන කවියක් මෙන්න මෙහෙම. තෙමා වැටේ මගේ සලුපිලි net පුරවා අමා රසක් වෙනෙහි මිසඳ සිහි වෙනවා කියලා. යශෝදරාව ඇඬුවා. හැබැයි කිසි කෙනෙක්ට ඇහෙන්න නම් නෙවෙයි. කාමරෙන් එළියට නොයා රහස ඇඬුවා. ඇය තමන්ගේ සැමියා කහපාට සිවුරු අඳිනවා කියලා දැනගෙන යශෝදරාවත් ඒ විදියට අඳ පැලඳා. තමන්ගේ සැමියා හිසකෙස් කැපුවා කියලා දැනගෙන ඇගේ අලංකාර කේශ කලාපේ කපල දැම්මා. අච්චර ලස්සන යශෝදරාවගේ කොණ්ඩේ. රැට විතරයි ඔහු ආහාර ගන්න කියලා දැනගත්තාම ඒ වගේම යශෝදරාවනුත් රැට විතරක් ආහාර ගත්තා. මේ අධ්‍යාත්මික බැඳීමක්, මේක අධ්‍යාත්මික ප්‍රේමයක්. ඇය හැඬුවා. හැබැයි ලාදළු බෝපත් හිමින් සැලෙනසේ. ඔබ පොඩ්ඩක් ගැඹුරට හිතලා බලන්න කවර හෝ ගීතයක මේ වගේ පුදුමාකාර උපමාවක් තවත් තියෙනවද කියලා. ඇයගේ වැළපුම, හැඬුම අපට දැනෙනවා. ඒක අපේ හිතට දැනෙනවා. අපට චිත්‍රූප මැවෙනවා නේද? ඉතාම පුදුමාකාරයදම අපට ඇයගේ හැඬුම ඇහෙනවා. හැබැයි අපට නැහෙන ගානට. ඔබ හිතන්න මෙතනට බෝපත් කියලා විතරක් දැම්මනම් ඒක පොඩ්ඩක් හරි සිලිසිලි සද්දයක් එනව නේද? හැබැයි අපේ රබුක්කන හාමුදුරුව මෙතෙන්ට යොදන්නේ ලාදළු බෝපත් කියලා. කවිය කියන්නෙම හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමක් කියන එකට තවත් උදාහරණ කුමකටද? පිරිය ලෙසට සැතපුණ අප මල් යහනා බැරියේ ඉතින් දැකලා මගේ පපුව දනා වීරිය බුදු බවට බාධා නොවඩිනා සූර්ය මඩල මෙනි ඔබ සැතපුණ යහනා. අපේ ජන කවියා කියනවා උන්නෙමු අපි පිදලේනුන් කුලේදා දැනුනේ කරපු වීරිය ගොඩ ගන්න මෙදා. අතීත ආත්ම භාව ගණනාවක ඉඳලා බුදු බව පටාගෙන අනේක විද දුක්කම් කටළු දරාගෙන බෝධිසත්වයන්ට පහන් තැබක් වගේ නොසලී ශක්තිය ලබා දුන්නේ ඇය. මේ කතාව රබුක්කන සිද්ධාර්ථ හාමුදුරුව අපූර්වට ලියනවා. ලේන කුලේ සිට ආගිය මගතට සිටියා නොසැලෙන පහන් තැබක් වී කියලා. මේ උපමාවක් හරිම ලස්සන උපමාවක්. මේ උපමාව කියලා නිම කරන්න බැරි උපමාවක්. උපමා නිර්මාණය කිව්වම අපට එකපාරට මතක් වෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ ධර්මසේන හාමුදුරුවනේ, සද්ධර්ම රත්නාවලියේ රචකයා. උපමා ඔබ අහලා ඇතිනේ කී තියෙන ධර්මසේන හාමුදුරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි ජාතක කතා ආශ්‍රයෙන් අපූර්ව උපමාගෙන හැර දැක්වීම. ඒ අපූර්ව බව නේද මේ ගීතේ රබුක්කන හාමුදුරුවත් ගේන්නේ. ඒ රසම නේද අපට දැනෙන්නේ. ඒ අපූර්ව බවම නේද අපේ සිතේ ඇඳෙන්නේ. නිවන් දකින්නතුරු මේ සංසාරේ පසුපසාවා සෙවණැල්ලක් වී. හෙවණැල්ල කිසිම කරදරයක්, වදයක්, අපහසුතාවයක් නැහැ.
බිරිඳක් හෙවණැල්ලක් වගේ වුණොත් ඒක කොච්චරනම් හිතට සහනයක්ද? නිවන් දකින කම්ම යශෝදරාව ඔහුට උණු ශක්තිය බලන්නකෝ. කවදාවත් ඒ කරදරයක් උනේ නැහැ. අනෙක් කාරණාව ඔහු අත්හැර ගියෙත් නැහැ. හෙවණැල්ල කියන්නේ අපි අන යන තැනට අපි එක්කලා අපිට නොදැනීම එන දෙයක්නේ. මේ තියෙන්නේ බුද්ධ චරිතයේ අපූර්ව සිද්ධි. වෙහෙස වුණත් තද දුක් මම ඉවසන්නයි, අහස පොළව සේහිමි සිහි කර ඉන්නයි, රහත් වෙන්න මම වෑයම් කර ගන්නයි, ඇහැට දකින තුරු නව ගුණ පුරන්නයි. එහෙම තමයි යශෝදරාවතේ කියවෙන්නේ. ගැලේ සෙනේ සිත සැලී හඬන විට වැටි දෙපා ළඟ යශෝදරාවෝ පිපී නිවන් මල් සාදුකාර දී නිවි පහන් විය උදෑසනක්සේ. ඔබට මතක නම් මතක් කරගන්න, බුදුන් වහන්සේගේ බුද්ධත්වයට පත් වෙලා කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාව. ඒ වෙලාවේදී මාලිගාවේ සියලුම දෙනා බුදුරජාන් වහන්සේ හමුවට එනවනි. හැබැයි යශෝදරා දේවිය එන්නේ නැහැ. ඇය කියනවා, නෑ මං එන්නේ නෑ, මගේ යම් ගුණයක් තියද බුදුරජාණන් වහන්සේ මා හමුවට එවි කියලා. ඉතින් බුදුන් වහන්සේ වඩිනවා ඇයගේ කුටියට. බලන්න මේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, ඇයි බුදුන් වහන්සේ නමක් වැඩි? ඇයි ඒ තරම්ම උන්වහන්සේට ඇය හයියක් වුණා? ඇය ඒ තරම්ම ගුණ සම්භාරයක් සහිත කාන්තාවක්, ගුණ සම්පන්නයි. ඇයට ඒ තරම්ම ගරු කළ යුතුයි. ආන්නේ හින්දමයි බුදු කෙනෙක් වඩින්නේ මෙහෙම. පාලංග යශෝදරාව පිපිනිවන් මල් සාදුකාර දී නිවි පහන් විය උදැස්සනක්සේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට හැම ආත්ම භාවයකම එකට ඉඳලා තමන්ගේ සැමියාගේ උතුම් අරමුණ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරලා යශෝදරාවන්ගේ නැවතුම නිවීම ගැනයි මේ කියන්නේ. ඇයගේ යශෝරාවය හැම තැනම පැතිර යන්නා නිසා ඇය යශෝදරා වුණා. යශෝදරා කියන්නේ යසස් දරන්නිය කියන තේරුම. පෙරදිග කාන්තාවන්ගේ පරමාදර්ශය උතුම් යශෝදරාව. යහපත් බිරිඳක් ඉතාම විශිෂ්ට මවක් විදියට සිංහල සාහිත්‍යයේ වගේම බෞද්ධ සාහිත්‍යයේ හමුවෙන නොමකෙනා තරු ලකුණ තමයි ඇය. ආලය, වෙන්වීම, ශෝකය, සතුට ආදී සියලු දුක් සෝසසුම් දරා ගැනීම රසක් එක්ක සියලු කාන්තාවන් ආදර්ශයට ගත යුතු චරිතය තමයි ඇය. බොහෝ දුර අනේක ජාති සංසාරේ ඉඳන්ම තමන් වහන්සේට ශක්තියක් වෙමින් සංසාරයේ එක්ව පැමිණි උතුම් කාන්තා රත්නය යශෝදරාවෝ තමන් වහන්සේට උපකාර කළ ආකාරය බුදුහිමි කිඹුල්වත්පුර ගමනේදී සිහි කරනවා. ඇයගේ දුක නිවෙන තෙක් හඬා වැළපෙන්න බුදුහිමි ඉඩ දෙනවා. මොකද ඒ දුක දරාගන්න බැරුව ඇය ලය පැලී මිය යා හැකි බව බුදුහිමි දැනගෙන හිටියා. නිහඬවම දුක හා ශෝකය නිවි යන විදියට චන්න කින්නර ජාතකය බුදුහිමි දේශනා කරනවා. බුදුහිමියන් එක් සංසාරයක එක් භවයක උතුම් යශෝදරාවන් සමග ලේන කුලේ ඉඳලා සංසාරය පුරාවට සැරිසරලා අන්තිම ආත්ම භාවය වෙනකම්ම පැමිණි ආකාරය චන්න කින්නර ජාතකය මගින් හරි අපූර්වට කියනවා. ඒ වගේම චුල්ල සුත සෝම ජාතකයේ සුත සෝම රජුගේ චන්ද්‍රාදේවිය, මහා ජනක ජාතකයේහි මහා ජනක රජුගේ සීවලී දේවිය, කණ්ඩහාල ජාතකයේ චන්ද්‍ර කුමරු මරා යාගයක් කරන්න සූදානම් වෙච්ච අවස්ථාවේ චන්ද්‍රාදේවිය විදියට බෝසතුන්ගේ දිවි ගලවා ගන්නෙත් ඇය. මේ උතුම් යශෝදරාව. ඒ වගේම මනෝජ ජාතකයේ සිංහදේනුව, ආදිත්‍ය ජාතකයේ සමුද්‍ර විජයා විදියට පැමිණි සසර චාරිකාවේ චන්න කින්නර ජාතකයේ සඳ කිඳුරිය විදියට බෝසතුන්ගේ ජීවිතය එදත් මරණයෙන් ගලව ගන්නවා.
ඒ වගේම කුස ජාතකයේ පභාවතිය, උම්මග්ග ජාතකයේ අමරා දේවිය, වෙස්සන්තරේ මන්ත්‍රී දේවිය විදියට බෝසතාණන් වහන්සේට පහන් ටැබක් වගේ ඇය එළිය දෙනවා. කදිමයි. ඇය සිය ස්වාමියාගේ උතුම් මරමුණ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් වින්දා. දීපංකර බුදුන් දවස ඒ කරපු ප්‍රාර්ථනාවෙන් ආත්ම ගණනාවක් පෙරම්දම් පුරමින් බෝසතාණන් වහන්සේගේ පාද පරිචාරිකාව විදියට ඇවිත් බුදුවන ආත්මභාවයේදීත් යශෝදරා වූ ඇය ලෝකේ පරමාදර්ශීමේ කාන්තාරත්නය කියලා මං හැඳින්නුවොත් ඒකේ වැරද්දක් නැහැ. සුන්දර ඇසල සඳ බබලන අහස මත පින්බර දිනක මම අම්මා කෙනෙක් වුණ පෙම්බර මගේ පනනල බඳු සමිඳ ඔබ වෙන් වී ගියේ ලෞතුරු බව සොයන්නට. අපේ පෙරදිග සමාජය තුළ කතක්, දුවක්, මවක්, සොයුරියක්, එවැගේම පතිනියක් විදියට තමන්ගේ යුතුකම් ඉටු කරලා ආදරෙන් වගකිව යුතු කාන්තා චරිතයක් වන්නට හොඳම ආදර්ශය තමයි යශෝදරාව. තමන්ගේ රූපයට වඩා චරිතාදර්ශය උතුම් බවත් උදාර යුග දිවිය හා මව් පදවියට පියමන් කරන සියලුම කාන්තා පරපුරට ඇය ආදර්ශයේ සපේනවා. මට දැනුණු විදියට යශෝදරාව ගැන ලියවුණු හොඳම ගීතය රබුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ මෙලාදලු බෝපත් ගීතය. ඒ ගීතයේ වචනයක් වචනයක් ගානෙම අපට එතුමියගේ මහා ගුණ කඳ හිතට නැගෙනවා. ලාදලු බෝපත් හිමින් සැලෙනසේ. මං හිතන්නේ සහන් මේ ගීතය අමරණීය ගීතයක්. අපි මේ ගීතය අනන්තවත් අහලා තියෙනවා. හැබැයි අදින් පස්සේ මේ ගීතය අහද්දී අපේ අමුත්තිය කියපු මේ විවරණයත් ඒ කරුණු කාරණාත් අපිට මතක් වේවි අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඉක්මනින් ගීතයට යමු. ඇගේ මේ විවරණයත් එක්ක ඒ තුලින් අපේ හදවතේ ඇති වෙලා තියෙන සිතුවිලිත් එක්ක ගීතය හද්දී අර වෙනදට ආපු නැති විදිහේ රසයක් අපිට විඳින්න පුළුවන් වේවි. ඉතින් ඉෂාරි කාර්යවසම් ආදරණීය කවිකාරිය, ඉතින් බොහොම ස්තුතියි අද අපේ ඉදිකට මණ්ඩපට ඇවිල්ලා මේ විදිහට මේ කාලහෝරාව රස ගන්නවාට. ඒ වගේම තමයි ඔබේ අධ්‍යාපන කටයුතු, ඉදිරි අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබේ කාව්‍යකරණය, ඒ නිර්මාණශීලී හැකියාවත් වැඩි දියුණු වෙලා අපේ ලාංකීය කාව්‍ය සාහිත්‍යයට, ගීත සාහිත්‍යයට සුවිශාල මෙහෙවරක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි. මට මේ අවස්ථාව ලබා දුන්නෝ ඉන්දිකඩ වැඩසටහනට ගොඩක් ස්තුතියි. සහන් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි. අද සමාජයේ උසස් රසවින්දනයේ ලොකු අඩුවක් තියෙන මේ වගේ කාලවකවානුවක ඉන්දිකඩ තුළින් උසස් රසවින්දනයකට සහෘදයා ගෙන යන්න දරන උත්සාහයට, වෑයමට මම එක සිටින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අද හෝරාවේ මා සමග ගීයක රසාරුත්සයන් එකතු වුණු සියලුම දෙනාටත් මම ස්තුති කරනවා. සහ ඔබ සැමට සුවපත් දිවියකට, සොඳුරු දිවියකට ආසිරි පතනවා. ආයුබෝව වේවා. ඔව්, ඔබටත් අපි හදවතින්ම ස්තුති කරනවා අද අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. ඉතින් ඒ වගේමයි මේ කොරෝනා කාල සීමාවේ පරිස්සමෙන් ඉන්න කියලාත් මම ඔබට මතක් කරනවා. ඉතින් ඒ විදියට ඔන්න අපි කෙමින් කෙමින් අද වැඩසටහනේ අවසානයේ වෙත ළඟා වුණා. ඔබ දන්නවා ඔබටත් පුළුවන් ඇය වගේම ඉදිකඩ මා ඇසුරස වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔබ දන්නවා ඇය වගේම ඔබටත් පුළුවන් ඉදිකඩ මා ඇසුරස වැඩසටහනකට සම්බන්ධ වෙන්න.
ඔබට ඒකට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක්. ඔබට කරන්න තියෙන්නේ 0711 44 75 91 මෙන්න මේ දුරකථන අංකයට අපිට එමතුමල් ලබා දෙන්න. එහෙමත් නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න. අපි සූදානම් ඔබට ඉදිකඩ මායසූරස වැඩසටහනේ වෙලාවක් වින් කරන්න. හොඳයි. ඒ මතක් කිරීමත් සමගම දැන් හදන්නේ අපි ඔබෙන් සමුගෙන යන්න. නැවතත් සුපුරුදු ලෙසම ලබන සිකුරාදාත් හරියටම රාත්‍රී 10 වෙනකොට එක් ආරාධිත අමුත්තෙක්ව අමුත්තියක් අරගෙන ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මම සහන් සමරසිංහ. ලාදලු වූ පත් සෙමින් සැලෙන